අපිට දීලා තියෙනවා ඔක්සයිඩ් නයිට්‍රයිට් සෝඩියම් මැග්නීසියම් කියන අයන හතර දීලා තියෙනවා. දීලා මේගොල්ලෝගේ අයනික අරය අඩුවෙන පිළිවෙලට සකස් කරන්න කියලා තියෙනවා. මේ හතර දෙනාම ගත්තොත් මේගොල්ලෝගේ ඔක්සයිඩ් නයිට්‍රයිට් සෝඩියම් සහ මැග්නීසියම් කියන හතර දෙනාගෙම නිෂ්ක්‍රීය වින්‍යාසය ඇවිල්ලා තියෙන්නේ මේගොල්ලන්ගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය. මේ හතර දෙනාම සම ඉලෙක්ට්‍රොනික ප්‍රභේදය. මේ හතර දෙනාගෙම නියෝන් වල ඉලෙක්ට්‍රෝන වින්‍යාසයක ඇවිල්ලා තියෙන්නේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය. එතකොට මේගොල්ලෝ අතරින් අපි බලමු ආවර්ත වගේ මේගොල්ලෝ පිහිටන විදිය. නයිට්‍රජන්, ඔක්සිජන්, ක්ලෝරින්. මේගොල්ලන්ගේ පරමාණුක ක්‍රමාංක සැලකුවොත් ඔක්සිජන්ගේ පරමාණුක ක්‍රමාංකය 8යි. නයිට්‍රජන්ගේ 7යි. සෝඩියම්ගේ 11යි. මැග්නීසියම්ගේ 12යි. මෙතන මේ පරමාණුක ක්‍රමාංක මේ විදිහට සලකනකොට පරමාණුක ක්‍රමාංකයෙන් කියවෙන දේ තමයි ඒගොල්ලෝගේ න්‍යෂ්ටියේ තියෙන ප්‍රෝටෝන සංඛ්‍යාව. දැන් මේ ආවර්ත වර්ගයේ මේගොල්ලෝ ඉන්න තැන බැලුවහම මේගොල්ලන්ගේ මේ පරමාණුක ක්‍රමාංකය පිළිබඳ පිළියම් අවබෝධයක් ගන්න පුළුවන්. ඒතර මේ ඔක්සිජන් ඉන්නේ පරමාණුක ක්‍රමාංකය 8යි. එයාගේ න්‍යෂ්ටිය ප්‍රෝටෝන 8ක් තියෙනවා. හැබැයි මෙයාගේ ඉලෙක්ට්‍රෝන ගාන කීයක් තියෙනවද? 10ක් තියෙනවා. මෙයාගේ ඉලෙක්ට්‍රෝන ගාන 10යි, ප්‍රෝටෝන 7යි තියෙන්නේ. මෙයාගේ ඉලෙක්ට්‍රෝන ගාන 10යි, ප්‍රෝටෝන 11යි. ඉලෙක්ට්‍රෝන ගාන 10යි, ප්‍රෝටෝන 11යි. ඒතර මේ විදිහට තියෙනකොට මෙයාගේ ප්‍රෝටෝන 8කින් ඉලෙක්ට්‍රෝන 10ක් හදනවා. මෙයාගේ ප්‍රෝටෝන 7කින් ඉලෙක්ට්‍රෝන 10ක් හදනවා. ඒතර මේගොල්ලෝන්ගේ ප්‍රෝටෝන ගාන වැඩිම වෙනකොට න්‍යෂ්ටිය දිහාවට ඉලෙක්ට්‍රෝන අධගෙනීමේ හැකියාව වැඩි වෙනවා. ඒ නිසා පරමාණු කරය මොකද වෙන්නේ? නැත්නම් අයනි කරය මේ වෙලාවේදී අඩුවීමක් වෙනවා. එහෙනම් අයනි කරය අඩුමක් වෙනා තමයි පරමාණු ක්‍රමාංකය වැඩි වෙන්නේ. එහෙනම් අයනි කරය අඩුම එක්කෙනා මැග්නීසියම් අයනි. ඊළඟට සෝඩියම් අයනි. ඊළඟට ඔක්සයිඩ් අයනි. ඊළඟට නයිට්‍රයිඩ් අයනි. ඒක නයිට්‍රයිඩ් අයනි තමයි අයනි කරය වැඩිම. එයාගේ පරමාණු ක්‍රමාංකය අඩුම අවස්ථාව නිසා. මේ විදිහට අපිට හොයන්න පුළුවන් ඉන්නේ සම ඉලෙක්ට්‍රොනික ප්‍රභේදය සඳහා පමණයි.